අයිබවන් පක්ෂපාත බේතයකින් තොරව සත්‍ය ප්‍රථමයෙන් ගෙනින්න අදත් අපි සූදානම් මම යුගන්ති මෛරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් හිටපු නියෝජ අමාත්‍යවරයෙකු මෙන්ම වත්මන් මැතිවරණ අපේක්ෂකයෙකු වන ප්‍රේමලාල් ජයසේකර ඇතුළු 3 දෙනෙකුට මරණ දඬුවම නියම වෙයි සුදුවැන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධයෙන් හිටපු ඇමති රාජිතට සහ රූමිට අධිචෝදනා කුඩු කිලෝ 20ක් වැල්ලම් පිටියෙන් මතුවෙයි නීතිපති දෙපාර්තමේන්තුවෙන් පොලිසියට එල්ල වූ චෝදනාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අත්අඩංගුවට මැණික් කර්මාන්තකරුවන්ට අගමැතිගෙන් සහන ශාසනය වෙනුවෙන් කළ ඉහළම කැපකිරීම කළේ මමයි සජිත් කියයි තුනෙන් දෙකක් ගන්න ඡන්දය දුන්නොත් හිස් චෙක් පතකට අත්සන් කළා වගේ අනුර කියයි ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු 3 දෙනෙකුට රත්නපුර මහාධිකරණය විසින් අද මරණ දඬුවම නියම කෙරුණා 2015 ජනාධිපතිවරණය සමයේ රත්නපුර කහවත්ත ප්‍රදේශයේදී එවක පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පතා සංවිධානය කළ ප්‍රචාරක රැඩියක් සඳහා සැරසීම් කටයුතු සිදු කරමින් සිටි එජාප පාක්ෂිකීන් පිරිසකට අලුයම් කාලයේදී හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ ප්‍රේමලාල් ජයසේකර ඇතුළු පිරිසක් එම සැරසිලි කටයුතු සිදු කරමින් සිටි එජාප පාක්ෂිකීන් පිරිසට වෙඩි තැබීමක් සිදු කර තිබුණා එම වෙඩි තැබීමේදී කහවත්ත ආවින්න කන්න ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වෙඩිවැදීමෙන් තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වුණා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර එවක සබරගමුව පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ අරුණ නිලන්තට සහ එවක කහවත්ත ප්‍රාදේශීය සභා සභාපතිවරයා ලෙස කටයුතු කළ වජිර සිල්වා ඇතුළු සැකකරුවන් කිහිප දෙනෙකුට ඍජුව චෝදනා එල්ල වුණා. පසුව සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කළ අතර සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර අලුත්ගම ප්‍රදේශයට පලා ගොස් සිටියදී කොම්පඤ්ඤ වීදිය පොලිසිය නිලධාරීන් පිරිසක් සිදු කළ මෙහෙයුමකදී ඔහු අත්අඩංගුවට පත් වූ අතර සෙසු සැකකරුවන්ද පසුව අත්අඩංගුවට පත් වුණා. මෙලෙස අත්අඩංගුවටගත් සැකකරුවන් අධිකරණයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාස කිහිපයක් රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර 2015 වසරේදීම අධිකරණය විසින් ඔවුන් අපමත මුදා හැරීමට කටයුතු කළා. වසර පහක් පුරා පැවති මෙම නඩු විභාගයේ අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට අද රත්නපුර මහාධිකරණයේදී නඩුව යලි කැඳවනු ලැබුවා. එලෙස නඩුව කැඳවූ අවස්ථාවේදී නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සිද්ධිය සම්බන්ධයෙන් ඍජුව චෝදනා එල්ල වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර එවක සබරගමුව පළාත් සභා මන්ත්‍රී අරුණ නිලන්තට සහ එවක කහවත්ත ප්‍රාදේශීය සභා සභාපති ලෙස කටයුතු කළ වජිර සිල්වා යන අයට මරණ දඬුවම නියම කිරීමට අධිකරණය නියෝග කරනු ලැබුවා. මෙලෙස මරණ දඬුවම නියම වූ ප්‍රේමලාල් ජයසේකර මෙවර මහමැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂකයෙකු ලෙසද ඉදිරිපත් වී සිටිනවා. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රූම් මොහොමඩ් මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා කොණු කර තිබෙනවා. එකුත් ජනාධිපතිවරණ සමයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් සුදුවැන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රෝමි මොහොමඩ් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ හමුවේ අධිචෝදනා කොණු කර තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ විමර්ශන ගොනු පරීක්ෂා කිරීමෙන් අනතුරුව නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව අදාළ අධිචෝදනා පත්‍රය කොළඹ මහාධිකරණයේ හමුවේ ගොනු කර තිබෙනවා. ඒ අනුව දඬ නීති සංග්‍රහ යටතේ බොරු සාක්ෂි නිර්මාණය ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලට බලපෑමක් එල්ලවිය හැකි ආකාරයේ දූෂිත ක්‍රියාවන් සිදු කිරීම යනාදී චෝදනා හිටපු අමාත්‍ය රාජිත සේනරත්න මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව එල්ලවී තිබෙනවා. මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගී මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනා වන සරත් කුමාර සහ අතුල සංජීව මදනායක යන අය මෙම නඩුවේ රජයේ සාක්ෂිකරුවන් වශයෙන් නීතිපතිවරයා විසින් නම් කර තිබෙනවා. ඉන්දියාවේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුට අයත් දවසක තිබේ හෙරොයින් කිලෝග්‍රෑම් 20කට අධික ප්‍රමාණයක් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය අද පෙරපරුවේ සමත් වුණා.
යුදමුදා බුද්ධාංශයේ වෙත ලැබුණු බුද්ධි තොරතුරක් මත විශේෂ කාර්ය බලකාය විසින් සිදු කළ වැටලීමකදී වැල්ලම්පිටිය පොලිස් වසමට අයත් බ්‍රැන්ඩියා වත්ත ප්‍රදේශයේ නිවසක තිබී හෙරොයින් මත්කොඩු කිලෝග්‍රෑම් 20කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. ප්‍රබල පාතාල සමාජිකයෙකු ලෙස සැලකෙන පූකුඩි කන්නාට අයත් බව කියන මෙම නිවස තුළ තිබූ අදාළ මත්ද්‍රව්‍ය තොගය සමග පූකුඩිකෙකු බවටද මේවන විට තොරතුරු අනාවරණය වී තිබෙනවා. ඉකුත් වසරේ ජනවාරි මාස 13 වන දින වත්තල හේකිත්ත මාර්ගයේ අයියාන් සබ්රිමලයේ කෝවිල ආසන්නයේදී සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පූකුඩි කන්නාහට චෝදනා එල්ල වී තිබුණා. නීති ආධිපත්‍ය සුරකීම මෙන්ම යුක්තිය පසල් දීම ක්‍රියාවලියේදී ඕනෑම අභියෝගයකට මුහුණ දීමට නීතිපති දෙපාර්තමේන්තුව සැම විට සූදානම් බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා පවසනවා. එයද විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් විශේෂයෙන්ම මීගමුව බන්ධනාගාරයේ ආශ්‍රිතව මේ දිනවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරන විමර්ශනයේ විමර්ශන නිලධාරීන් මෙහෙවන ඒ වගේම අධිකරණ නියෝජනය කරන නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින්නේ මමයි. දැන් අධිකරණ නියෝග මත බන්ධනාගාරගත සිටින පුද්ගලයන් ඒ තුල වෙනම රාජධානියක් ගොඩනගාගෙන අපරාධ ක්‍රියාවලියක නිරත වීමට අදාළ දැවැන්ත විමර්ශනයක් තමයි ඒ වෙනකොට ආරම්භ කර තිබුණේ. ඒකදී අපි අධිකරණයට ඉල්ලා සිටියා පොලිස් දෙපාර්තමේන්තුවට පොලිස්පත්තුමාට විශේෂයෙන්ම මේ වරෙන්තුව දින 7ක් යනකම් මේ එක පුද්ගලයෙක් හිටියා මාතලේ අනෙක් පුද්ගලයා කුරුණෑගල ප්‍රදේශයේ මේ අධිකරණයේ ඇවිල්ලා කූඩුවක් නැග දෙන්න අපි ඇහුවා මේ අය සාක්කුවට අද්දක දාගෙන විසිල්ලයක් ගහගෙන විත්ති කූඩුවක් නැගිනකම් පොලිසිය මොනවද කරන්න කියලා ඒක අහන්න අපි ඇසිය යුතු නැත් සාමාන්‍ය පුරවැසියෙක් මේ විදිහට දින 7ක් 87000ක් වෙන පොලිස් හමුදාවක් ක්‍රියාත්මක වෙලා අත්තරංගුණ ගන්න නොහැකි නම් ඒක සාක්ෂොන් දෙන පණිවිඩය මොකද්ද අපි මේ රටේ ඉතින් ඒ නිසා තමයි අපි මේ නඩුකෘත්‍යද අපි අධිකරණයට කිව්වේ මේ වරෙන්තු කරුවන් වහා මල්ලන්න ඕනේ මොකද වුන් අනිත්ගේ වරෙන්තු කරුවන් දෙදෙනාම ඔබලා ඔබතුමා හොඳට මතක තියාගෙන වුන් ආවේ නඩුවේ වරෙන්තුවේ ප්‍රගතිය වාර්තාකම් තිබ දවස් තමයි කූඩුවට නැග්ගේ මොකද්ද එකින් පෙන්න්නේ අපි හිටියා නඩුව එනකන් දවස් 7ක් එළියේ කොහොමද අපේ වැඩ එවැනි පණිවිඩයක් තමයි වුන් දුන්නේ ඉතින් එහෙම පණිවිඩ දෙන්න බෑ අපරාධ කරුවන්ට මේ රටේ ඒ සතයි පොලිස් පදිවරයන් අහුවේ එන්න කියලා කිව්වේ ඇයි මෙයාගොල්ලෝ අල්ල ගන්න බැරුණේ කියලා අහන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශාන්‍ය අබේසේකර මහතා අද පෙරවරුවේ කොළඹ අපරාධ කොටාෂ්‍ය නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන කොළඹ අපරාධ කොටාෂ්‍ය වෙත ඉදිරිපත් කෙරුණා. වැඩතහනමට ලක්ව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා කොළඹ අපරාධ කොට්ටාසයේ නිලධාරීන් විසින් අද පෙරවරු 7ට පමණ ඔහුගේ නිවසේදී අත්අඩංගුවට කරනු ලැබුවා. ඒ ගිනියවි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනයකට අදාළව සාක්ෂි සැඟවීමේ චෝදනාව මතයි 2013 වසරේදී කොළඹ අපරාධ කොට්ටාසයේ විසින් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා සහ ඔහුගේ පවුලේ සමාජිකයින් ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබුණා. එහිදී ගම්පහ කලගෙඩිහේන ප්‍රදේශයේ සංගවා තිබූ ආයුධ තොගයක් සොයාගත් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබූ අතර එහෙත් ඒ සම්බන්ධයෙන් සාක්ෂි ලබා දී තිබූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ ආයුධ සොයාගත් නිවසේ හිමිකරු සහ ඔහුගේ භාර්යාව යලි අධිකරණයේ හමුවේ සාක්ෂි ලබා දෙමින් මීට පෙර ලබා දුන් සාක්ෂි අසත්‍ය බවයි දක්වා තිබෙන්නේ. එහිදී අනාවරණය වී ඇත්තේ ශානි අබේසේකර මහතා විසින්ම එම ස්ථානයට ආයුධ දමා ඒවා ඔහු විසින් සොයාගත්තේ යයි කරුණු අනාවරණය කර ඇති බවයි. ඒ සම්බන්ධයෙන් පොලිස් ප්‍රතිවරයාගේ නියෝග මත කොළඹ අපරාධ කොට්ටාසයේ නිලධාරීන් කණ්ඩායමක් ගම්පහ මහේශ්වරත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුයි ශානි අබේසේකර මහතාව මෙලෙස අත්අඩංගුවට කරනු ලැබුවේ. අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව ඔහු කොළඹ අපරාධ කොට්ටාසයේ වෙත රැගෙන යාමටයි අපරාධ කොට්ටාස නිලධාරීන් කටයුතු කළේ. කොළඹ අපරාධ කොට්ටාසය දැනට අනාවරණය කරගෙන තිබෙනවා. මෙම ගිනියවි මුල් අවස්ථාවේදී කරුණු ඉදිරිපත් කළ ආකාරයට වෙනස් ආකාරයකට සොයාගෙන තියෙන බව ඒ වගේම මුල් නඩුකරයට අදාළව බොරු සාක්ෂි නිර්මාණය කරමින් එම ගිනියවි වැරදි ලෙස සොයාගත් බවට කරුණු සටහන් කරලා ඒ කරුණු ගරු අධිකරණයට වැඩිදුර වාර්තා මගින් ඉදිරිපත් කර ඇති බව ඒ අනුව තමයි අද දින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා අත්අඩංගුවට ගන්න ලැබෙන්නේ. යම් නිලධාරියෙක් ශ්‍රී ලංකා පොලිසිය තුල සිටමින් දෝෂිතව නීති විරෝධීව කටයුතු කර තිබෙනවා නම් ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට තමයි මේ
විමර්ශනයත් විශේෂ කණ්ඩායමක් මගින් විමර්ශනය කිරීම සඳහා නියෝග කරලා තියෙන්නේ මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් සමගි ජනබල වේකෙත මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා ඒ අනුව එහි දැක්වෙන්නේ මේ සමස්ත පොලිස් සේවයේම අවධානයට යොමු විය යුතු කරුණක් වන අතර ඍජුව සහ නිවැරදිව වැඩ කරන නිලධාරීන්ට අත්පත් වන මෙම ඉරණම නීතිකරුක නිලධාරීන්ට දල්වන රතු එළියක් බවයි මැතිවරණ සමයකදී මෙවැනි තීන්දුව తీරන ගන්නා ආණ්ඩුවක් බලය ලබා ගත හොත් කුමක් සිදු කරයිද ප්‍රජාතන්ත්‍රවාදී නීතියේ ස්වාධිපත්‍ය නීති හා සාමය පිළිබඳව දල්වන අනතුරුදායක සංඥාව වටහා ගැනීම ඉතා වැදගත් වේ මෙම අතරංගුඩ ගැනීම සමගි ජනබල වේකයේ පිළිකුලෙන් යුතුව හෙලා දකින අතර මේට එරෙහිව පෙළගැසෙන මෙන් රටේ සියලුම ප්‍රජාතන්ත්‍රවාදීන්ට සහ නීතිය සාමය ආරක්ෂා කිරීමට කටයුතු කරන සියලු බලවේගවලට ආයාචනා කරමු යන්නයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ තරුණ පරපුර ගොවිතැන සඳහා යොමු වන ආර්ථිකය කෘෂි ආර්ථිකය කැටි කිරීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා ඒ මුඩ්වකල දිස්ත්‍රික්කයේ පැවති ජනහමු මාලාවට එක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද මුඩ්වකල දිස්ත්‍රික්කයේ ජනහමු කීපයකට සහභාගී වුණා බැනි කර්මාන්තය නගා සිටීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා ඒ රත්නපුර පැල්මටුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වමින් පොදුසන පෙරමුණේ ජය තහවුරු කිරීමේ තවත් ජන හමුවක් අද රත්නපුර පැල්මටුල්ල ප්‍රදේශයේ පැවැතුණා ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් कार्मांत අවශ්‍ය පුර සානාදාලේ වගේ අනිකුත් පහසුකම් ලබා දීම අපේ ප්‍රමාර්ථය. ගානවා පසුගිය කොයින් ප්‍රසංගතය එක්ක මේ රටේ ආර්ථිකය කඩහැරන වෙලාවේ ඒ ඡායගේ නැතිච්ච ප්‍රතිවිලා වලගන්න පුළුවන් වුණේ අපි ආපහු රාජ්‍යතරගත කිච් ඒ වාක්‍යාත්මක වුණා නම් මම ඉන්නේ ඉන්නවලා ප්‍රශ්නයක් ගන්නවා පසුගිය පාලන සමයේ ශාසනය වෙනුවෙන් තමන් සිදු කළ කැපකිරීම වත්මන් ආණ්ඩුව විවේචනය කරන බව සමගි ජනබල වේකේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා ඒ මහරකම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වමින් සමගි ජනබල වේගෙන් මෙවර මහමැතිවරණයට තරඟව දින අපේක්ෂකින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවැත්වෙන ජන හමු මාලාවේ තවත් ජන හමුවක් මහරගම ප්‍රදේශයේදී පැවැත්ුණා. ඒ සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. දැන් අද අපිට චෝදනා කරනවා අපේ කාලවකවානුව තුල මුදල්ව භාවිතා කරයි කියලා. අපි කරපු කියපු සෑම දෙයක්ම අපි කළා තියෙන්නේ සම්බුද්ධ ශාසනයේ උන්නතිය තකා මෑත ඉතිහාසයේ අටම ස්ථානයේ සොළොස්ම ස්ථානයේ දීගවාපියේ පන්සල් පද්ධතියේ මේ තරම් විශාල මුදල් සංග්‍රහාවක් මෑත ඉතිහාසයේ කිසිම දවසක වෙන් කරේ නැහැ. අපි ඊටාත්ම ශ්‍රද්ධාවෙන් අපේ ආගම ධර්මයට තිබෙන භක්තිය තුල ඒ වැඩ කටයුතු සියල්ලක්ම ක්‍රියාත්මක කරා. ඒව දැන් අද වැරදි වැඩ හැදීර හඳුන්වනවා. මම එකක් කියන්න කැමතියි. ප්‍රායෝගික බෞද්ධයෙක් හැටියට මගේ පියාණන් මට උගන්වලා තිබෙන ආකාරයට මේ රටේ පන්සල් පද්ධතියට කරන්න තිබෙන ඉහළම වැඩ කොටස මම කළා තිබෙනවා. මම කියන්න කැමතියි ඒ වගේ දැවැන්ත සේවාවක් කරලා සජිත් ප්‍රේමදාස ඕනම වෙලාවක හිරේ ලඟින්වත් ලෑස්ති කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි.
ඊර්ෂ්‍යාවක් Tamanta කරන්න පුළුවන් අනුන් කරපු ව්‍යාපෘති විවෘත කරලා අර මහපාරට ඇවිල්ලා වොයිස් එකක් දෙන්නේ ඒක තමයි පහුගිය කාලේ පුරාවටම කරේ කිසිම දවසක තම සතේක උදව්වක් අපේ රටේ සම්බුද්ධ ශාසනයට ඉෂ්ට කරලා නැහැ එක්සත් ජාතික පක්ෂ රජය පැවති සමයේ රටේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත්ව පැවති බව එම පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කොළඹදී පැවති ජනසමූහකට එක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. තුන් වේලක් කන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයේ පාලනයේ කාලේ විතරයි කියලා මට තියාගන්න. තමයි තුන් වේලක් කන්න ඉඩ දෙන්නේ. බත් කන්න ඕනනම් බත් කන්න, පාන් කන්න ඕනනම් පාන් කන්න, ආප්ප කන්න ඕනනම් ආප්ප කන්න. ආර්ථිකය කඩා වැටිලා. ඒකට වොමනා ආධාර ගන්නවත් බලේ නැහැ. හැකියාව නැහැ. ඉතින් අපිට මොකද්ද වෙන්නේ? දැන් මාළුවෙන් ජීවත් වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ බලයට ආවොත් විතරයි. උදාන් හොයලා මේ අවුරුද්දේ කොහොම හරි ආණ්ඩුව මේ බර අරගෙන ඊළඟ අවුරුද්දේ ඉඳන් තමන්ගේ බර අරගෙන යන්න. මොකද රටේ අමාරු කාලෙක රට බේරගන්න එන්නේ එක්සත් ජාතික පක්ෂය කියලා මම මතක් කරන්න කැමතියි. ඒ මේ අපි තරඟ කරන 16 වෙනි ඡන්දේ. සමහරට උවමනා වුණා අපේ නමෙන් නැතු වෙන්නේ. පක්ෂ බේරගන්න ඕනනම් අගමැති අපේක්ෂය ගන්න ඕනෑක් ගන්න අපි එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සන්ධානයකින් ගිය සැරේ වාගේ අලිය ලකුණෙන් එමු කියලා. ඒත් අපේ සමහරු කඩාගෙන ගිහින් පක්ෂයක් අලුත් පක්ෂයක් ඇති කරගන්න. මේ පක්ෂේ කඩන්න කාටවත් ඉඩ දෙන්න බෑ. විනය තියෙන්න ඕනේ ඉදිරියට යන්න ඕනේ. තුනෙන් දෙකක බලයක් ලබා දීම සඳහා ජනතාව සිය ඡන්දය භාවිතා කිරීම හිස් චෙක්පතකට අත්සන් තැබීමට සමාන වන බව ජාතික ජනබල වේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. මහනුවරදී මාත වෙත අදහස් පළ කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අපේ රටේ යහපත් ව්‍යවස්ථා සංශෝධන ගෙනෙන්න කවදාවත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඕන වුණේ නැහැ. ඒ නිසා තුනෙන් දෙක හැම වෙලාවෙම අපේ රටේ විවස්ථාවන්ට ගෙන දී තිබෙන්නේ අහිතකර සංශෝධන. හිතකර සංශෝධන ගේන්න කවදාවත් තුනෙන් දෙකක් ඕන වෙන්නේ නැහැ. ඒ නිසා ආණ්ඩිය වගකීම තමයි මේ මැතිවරණයට පෙර Taman තුනෙන් දෙක ඉල්ලන්නේ මොකටද කියලා මොන සංශෝධනයක්ද කියලා රටට කිව යුතුයි. සමහර අය හිතනවා මේ ජනාධිපතිවරයාට වැඩ කරන්න බෑ අගමැතිගේ කෑලි ටිකක් ජනාධිපතිට ගන්න හදනවා කියලා. තව සමහර අය හිතනවා ජනාධිපති කෑලි ටිකක් අගමැතිට ගන්න හදන්නේ කියලා. ආණ්ඩුව මේ තුනෙන් දෙක ඉල්ලන්නේ දැනට ජයග්‍රහණය කරගෙන ඉන්න ප්‍රජාතන්ත්‍රවාදී කාර්යයන් සහ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් මුළුමනින්ම අඩපණ කිරීම සඳහා දරන ප්‍රයත්නයක්. ඒක එසේ නොවන්නේ නම් ආණ්ඩුව පස්වෙනිදාට පෙර ජනතාවට කියවිය යුතුයි තමන් විවස්ථාවේ සංශෝධනය කරන්න බලාපොරොත්තු වෙන මොනවද කියලා. එහෙම නැතුව විවස්ථාව සංශෝධනය කරනවා කියලා ඡන්දිල්ලන එකෙන් කරන දේ තමයි ජනතාව හරහා හිස් චෙක් පතකට අස්සනක් ගැනීම තමයි මේ උත්සාහ කරන්නේ. එනිසා ජනතාවට අපි කියනවා හිස් චෙක් පතකට හිස් කඩදාසියකට ඔබේ අස්සන දෙන්න එපා. ඔව් නොවන දෙයක් ඒක ලියා ගන්න. අගෝස්තු මාසයේ පස්වෙනිදාගින් පසුව රටේ දිගහැරන තත්ත්වය අතිශය විනාශකාරී තත්ත්වයක්. ඒට මුහුණ දිය හැකි ඔබගේ අයිතිවාසිකම් ඔබගේ පීඩාව පාර්ලිමේන්තුවේ හඬන ගන්න පුළුවන්. ඒ වෙනුවෙන් එම ජනතාවගේ හඬ බවට පත් වී තිබෙන මාලිමාවේ නියෝජනයේ පාර්ලිමේන්තුවේ වැඩි කරන්න. දේශපාලන වේදිකාවේ පළ වදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය. රාජපක්ෂරුගේ රත්තරන් ආශ්‍රය බලබලා ගියා. දැන් ඔන්න සාක්ෂි ඇතුව බඩු දිනව අල්ලගන්න. මෙන්න දැන් කම්බෝරු ටික අහුවෙලා ඉන්නවා. असत्य चोदना दवसिन दवस इलामी जन बल वेगे जयग्रहण මහශක්තියක් දෙන්න ඒක තුනෙන් දෙකේ බලේ පාර්ලිමේන්තුවක් වුණොත් ඒක ඔබේ වාසනාව දැන් මැදිස්ත්‍ව මතදාරින් ලක්ෂ 20ක් 25ක් දැන් අනිත් පැත්ත හැරිලා ඉන්නේ තාමත් වහල්ු පිරිසක් ඇති මේ රට හදන්න පුළුවන් සජිත් ප්‍රේමදාස ඇතුළු අපේ කණ්ඩායමට විතරයි සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්තිය 69 ලක්ෂයක් පිළිගත් එදා ඒකට විරුද්ධ වෙච්ච 55 ලක්ෂයෙන් බහුතරයකුත් අද අපිත් එක්ක එකතු වෙලා පෙළ ගැහිලා ඉන්නවා රටේ සංස්කෘතික උරුමයන් විනාශ කරමින් ඒ විනාශ කරපු අය ආරක්ෂා කරන අයට ඡන්ද දෙනවා එදා රටේ ජනතාව තීන්දුවක් ගත යුතුයි මොවුන් පාර්ලිමේන්තුවේ යවලා පාර්ලිමේන්තුව කිලිටි ස්ථානය බවට පත් කරනවාද කියලා වැරදි කරලා තියෙනවා නම් ඒ දඬුවම් දෙන පැත්තක් වෙනම තියෙන්න ඕන මහ බැංකුව වෙනුම් කර සිද්ධිය හැම මම හිතන්නේ අපිට කවදාවත් අමතක කරන්න බෑ ජනතාවගේ ඇඟට බදු දාන්න නැතුව ඒ තියෙන බර අඩු කරලා තමයි අපි අහිංසක තරුණ තරුණියන්ගේ අනාගතය සුරක්ෂිත කරන්නේ අපි යම් පොරොන්දුවක් දුන්නොත් ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් දෙයක් ලෙස තමයි අපි ඉදිරිපත් කරන්නේ දිනක් නැති මිනිහෙක් කොහොමද පොරොන්දු වෙන්න පුළුවන් තව අවුරුදු 20කට 30කටවත් UNP ආණ්ඩුව කඩා ගන්න පුළුවන් බලවත් සභාවක් තියා රාජ්‍ය සභාවකත් බලයක් ගන්න පුළුවන් ආණ්ඩුව 69
ලක්ෂයේ ජනවරම දිහා දැකලා උද්දාමයට පත් වෙලා තුනෙන් දෙකක ජනවරමක් ගැන තමයි මුලදී කතා කරේ. දැන් වෙනකොට 113 හදා ගැනීම ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. නියත වශයෙන්ම ජයග්‍රහණය කරන මැතිවරණයක් ආයේ කතා දෙකක් නැහැ. අපි ආණ්ඩුවක් හදනවා. මහා බැංකුවේ වංකොල්ලකාරයෝ සියලු දෙනා මේ මැතිවරණයෙන් පස්සේ ඉන්ඩෝනෙසියා හිරගෙදර කියනක අපි කියනවා මිත්‍රෝනි. මේ ඡන්දෙන් පොදු ජන ප්‍රමුණ ජයග්‍රහණය කළා. මොන වගේ වෙනසක් වෙයි? මුකුත් වෙන්නේ නැහැ. එහෙනම් වෙනසක් වෙන්නේ කොහෙන්ද? පොදු මහජන ව්‍යාපාරයක් හැදිය යුතුයි මේ රට කොටන ගන්න. මේ ආණ්ඩුව අද මේ රට පුදුම තැනකට තල්ලු කරලා තියෙනවා. ඊයේ හම්බ වෙච්ච කොවිඩ් රෝගියා ඊයේ කියනවා කොවිඩ්-19 කියලා පවෝදා කියනවා මැලේරියා කියලා. අද රාජ්‍ය සේවකයෝ දේශපාලඥයෝ ඉස්සරහා වැඳ වැටිලා අරක හදලා දෙන්න මේක හදලා දෙන්න කියලා කියනවා. එහෙම කරන්න අවශ්‍ය නැහැ මේ රටේ රාජ්‍ය සේවකයෝ. ඉතින් මේවා හරි විහිළු මිනිස්සු රවට්ටන කතන්දර. ඒ තිබිච්ච එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් අලුත් දෙයක් වුණා. ඇහැට පේන්න දැනෙන්න ජීවුණාවක් ඇති වුණා. ඒ අය ප්‍රධාන කරගත්තේ පරිගැණීම. සජිත් ප්‍රේමදාස පැතුමාට අනිවාර්යයෙන්ම ආණ්ඩුව පිහිටුවීමට අවශ්‍ය මන්ත්‍රී සංඛ්‍යාව ලැබෙනවා. කැබිනට් මණ්ඩලයේ නිර්දේශ කරන්නේ අගමැතිතුමාගේ නිර්දේශය අනිවාර්යයෙන්ම ජනාධිපතිතුමාට පිළිගන්න සිද්ධ වෙනවා. එක්සත් ජාතික පක්ෂය කෑලි වලට කැඩිලා දෙදරලා ගිහිල්ලා තියෙනවා. පොදු ජන පෙරමුණ අති විශිෂ්ට ජයග්‍රහණය කරන බව මේක හොඳ සලකුණක්. කවුරු ආණ්ඩුවට ආවත් 8 වෙනිදා උදේට අපේ පරණාලියයි එක්සත් ජාතිපසේ සිල්කොතයි ඔක්කොම අපි බාර ගන්නවා. අපිට රනිල් වික්‍රමසිංහට උත්තරයක් පෙන්වන්න ඕනේ ඔබතුමාලගේ ඡන්දය. අඩු ගානේ කුණු කන්දක් වැටිලා මිනිස්සු මරනකොට ඒක බේරගන්න බැරි නායකයෝ අයුගබඩාවපත් වෙලා එතනදී හානි වෙන මිනිස්සු බේරගන්න බැරි නායකයෝ අද කොහෙද රටක් හදන්නේ අද මුළු රටටම ඒ අය කියන දේවල් විහිළුවක් බවට පත් වෙලා තියෙන්නේ19 වෛරසය ආසාදිතේකෝ පසුකේදා රාජාංගනීය ප්‍රදේශයෙන් හමුවීමත් සමග එම ප්‍රදේශයට පැන වූ සංචරණ සීමා අද සිට සම්පූර්ණයෙන් ඉවත් කිරීමට සෞඛ්‍යංශය කටයුතු කළා. මේ අතර ලංකාපුල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩල සමාජිකයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගැනීමත් සමග ඔහු ඇසුරු කළ පුද්ගලින් සොයා තවදුරටත් PCR පරීක්ෂණ කිරීමට කටයුතු කරන බවයි ප්‍රදේශීය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ප්‍රකාශ කළේ. ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කළ කාර්ය මණ්ඩල සමාජිකයෙකු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමත් සමග ඔහුගේ ආශ්‍රිතයින් සොයා PCR පරීක්ෂණ සිදු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළා. ඒ අනුව ලංකාපුර අක්කර 800 ප්‍රදේශයේ පදිංචි ඔහුගේ සමීපතම ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් පවුල් 3කට අයත් පුද්ගලින් 14 දෙනෙකු නිරෝධායන කටයුතු සඳහා යොමු කරනු බවයි ලංකාපුර මහජන සෞඛ්‍ය පරීක්ෂක මිලින්ද සම්පත් මහතා අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ. අදාළ ආසාදිත පුද්ගලයා මීට පෙර දිනක දඹුල්ල ප්‍රදේශයට දුගොස් තිබූ අතර එහිදී ඔහුගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් පුද්ගලින් 30 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමටද සෞඛ්‍යංශ අද කටයුතු කළා. එහිදී එම පුද්ගලයා සිය විරිඳ සමග දඹුල්ල ප්‍රදේශයේ රෝහලකට ගොස් තිබූ බවටයි තහවුරු වුණේ. කෙසේ වෙතත් එහිදී ඔහු පොදු ප්‍රවාහන සේවය භාවිතා කර නොමැති බවට තහවුරු වී ඇති බවයි දඹුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ. අදාළ ආසාදිත පුද්ගලයාගේ ආශ්‍රිතයින් පොළොන්නරුව, කදුරුවෙල, මැදිරිගිරිය, හිඟුරක්කොඩ යන ප්‍රදේශවල විසිරී සිටින අතර ඔවුන්ගේ PCR පරීක්ෂණ කටයුතු සිදු කිරීමටද සෞඛ්‍යංශ කටයුතු කර තිබෙනවා. මේ අතර රාජාංගනීය ප්‍රදේශයෙන්ද කොවිඩ් ආසාදිතයෙකු පසුකෙදා හඳුනා ගැනීමත් සමග එම ප්‍රදේශයේ සංචරණ සීමා පැනවීමට සෞඛ්‍ය අංශ කටයුතු කළා. කෙසේ වෙතත් වෛරස් තත්ත්වය ව්‍යාප්ත වීම වැළැක්වීමට සෞඛ්‍යංශ පියවර ගැනීමත් සමග එම ප්‍රදේශයට පනවා තිබූ සංචරණ සීමා අද ඉවත් කෙරුණා. අදට අපි ඔබෙන් සමු ගන්නවා යලිතම මොහොත උදැසන 6ට ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.